පෘතුගැමුන් රජතුමාගේ සේනාවේ හිටපු ප්‍රධානින් දස දෙනා තමයි දසමහා යෝධයෝ කියන්නේ. මේ අය මහ පුදුම වැඩ කරපු කට්ටිය. ඒ වගේම රටට වැඩදායි පිරිසක්. අපි බලමු දුවේ පුතේ මේ දසමහා යෝධයෝ කවුද කියලා. නන්දි මිත්‍ර. මේ යෝධයා පොඩි කාලේ හැම තැනම බඩගාගෙන යනවලු. මේක නතර කරන්නම බෑලු. ඒ නිසා මේ පොඩි නන්දි මිත්‍රව කුරහන් ගලක බැඳලා තිබ්බලු එයාලගේ අම්මා. ඊට පස්සේ මේ යෝධයා මොකද දන්නවද කරලා තියෙන්නේ? අර විශාල කුරහන් ගලත් ඇදගෙන තැන තැන යන්න ගත්තලු. මේ විශාල ශක්තිය දැකපු මිනිස්සු පුදුමයට පත් වෙලා තියෙනවා. සුරනිමල. ඉස්සර කාලේ අද වගේ රතවාහන තිබුණේ නැහනේ. මේ සුරනිමල කියන යෝධයාට ඉතාමත් වේගෙන් ගමන් කිරීමේ හැකියාව තිබුණලු. මේ යෝධයා යොදුන් 18කට වැඩි විශාල දුරක් එක දවසින් ගිහිල්ලා ඇවිල්ලා මිනිස්සු පුදුමයට පත් කරාලු. මහසෝනා. මේ යෝධයාට පුළුවන්ලු දුවේ පුතේ ගොඩක් විශාල තල්ගස් ගලවලා බිම දාන්න. එහෙම කරන්න මේ යෝධයාට අලි ඇතුන් දස දෙනෙක්ගේ ශක්තිය තිබුණා කියලා ඒ කාලේ කට්ටිය විශ්වාස කරනවලු. පුදුමයි නේද දුවේ පුතේ? ගෝටයිම්බර. මෙයා බොහොම මිටි යෝධයෙක්ලු. ඉම්බර කැලයක් සම්පූර්ණයෙන්ම ගලවලා දාපු නිසා මෙයාට ගෝටයිම්බර යෝධයා කියලා නම වැටුණලු. තේර පුත්තාභය. මේ යෝධයාට අවුරුදු 10ක් 12ක් විතර වෙනකොට කොච්චර ලොකු හයියක් තිබුණද දන්නවද? ඒ තරම් පුංචි කාලෙදිත් විශාල කළුගල් ගලවලා විසි කරන්නත් එකපාර මිනිස්සුන් 4-5 දෙනෙක් ඔසවන්නත් මෙයාට පුළුවන්ලු. ඉතින් මෙහෙම යෝධයින්ට මොනවා කරන්න බැරිද නේද? මහාභරණ. මේ යෝධයාටත් අවුරුදු 10-12 වයස කාලෙදි හාවුන් පසුපස එළවාගෙන ගිහිල්ලා ඒ හාවුන්ව අල්ලගන්න පුළුවන් වුණාලු. ඒ වගේම අවුරුදු 16ක් වන කාලෙදි පුළුවන් වුණාලු කුරුමුව, වල් ඌරු, ගෝන්නු වගේ සත්තු අල්ලන්න. දුවේ පුතේ අපිට නම් හිතා ගන්නවත් බෑ නේද? වේලු සුමන. කාටවත් මෙල්ල කරන්න බැරි වෙලා හිටපු සින්දු කියන අශ්වයාගේ පිට උඩ නැගලා යන්න මේ වේලු සුමන යෝධයාට පුළුවන් වුණාලු. ඒ වගේම ඒ අශ්වයා ඉතා වේගයෙන් මෙහෙවලා වටේකුත් ගියාලු. ඒ ගියපු වටේ වේගේ කොච්චරද කියනවා නම් ඈතට පෙනුනේ අශ්වාරෝහක විශාල ප්‍රමාණයක් ගමන් කරනවා වගේලු. කච්ච දේව. මේ යෝධයාට පුළුවන් වුණාලු විශාල කුළුහරකුන් පස්සේ පන්නලා එයාලගේ වලිගෙන් අල්ලලා ඔළුවට උඩින් කරකවන පොළවේ ගහන්න. ඉතින් මේ යෝධයාගේ ශක්තිය හිතාගන්න පුළුවන්ද? පුස්සදේව. පොඩි කාලේ මේ යෝධයාට හක්ගෙඩිය එන ශබ්දයක් තරම් විශාලට ඇහෙන්න විදිහට පිඹින්න පුළුවන්ලු. පස්සේ කාලෙක මේ පුස්සදේව යෝධයා ඉලක්කය මගහැරෙන්නෙම නැති දක්ෂ දුනුවායෙක් වුණාලු. ලභ්‍ය වසබ. මේ යෝධයා වසබ කියන වැව හැදුවා කියලා විශ්වාස කරනවා දුවේ පුතේ. අවුරුදු 20 මේ යෝධයාට පුළුවන් වුණාලු මිනිස්සු 12 දෙනෙක්ටවත් ගෙනියන්න බැරි තරම් පස්කන්දරාවක් කිසිම වෙහෙසක් නැතිව තනියම අරන් යන්න. එහෙම ගෙනහිල්ලා වසබ වැව හැදුවා කියලා තමයි විශ්වාස කරන්නේ. ඔන්න ඔහොම තමයි දුවේ පුතේ දුටු ගැමුණු රජුරුවන්ගේ යෝධයෝ දස දෙනා. දුවේ පුතේ ඔයාලත් උත්සාහ කරන්න රටට වැඩදායි යෝධයෙක් වෙන්න. අතේ පයේ හයියම ඕන වෙන්නේ නැහැ යෝධයෙක් වෙන්න. ගිහින් ඉන්නා.